ඒ වගේ ඉන්ජිනියස් ලාගේ ගොඩක් ඔකුපේෂන් වැටවට තින ැන ICT බිස්නස් ඇනලිසිස්ට ගත්තින වැටවට සයිබ සිකියට ඔකුපේෂන් සුත්තින මෙතන වැටවට තීර ඒවා වගේ ඔන්න මෝටමිකෑනික් වැටවුඩ පැනල් බීට වැටවුඩ කොඩිම කියරන අන්තිමට කුක් චෙෆ් ඒවත් වැටවුඩ ප්ලම්බ ඉලෙක්ට්‍රිෂන් චයිල් කයාවක ඔය වගේ තින තව ගොඩක් තින. ඉතින් කුමද කුමද හැම මොහොඳ ඉන්නාති කියල හිතනවා. ඉතින් අදාවේ අලුත්තාරංචයක්කාගෙන අලුත් නිවස් එකක් සුබදායකද අසුබදායකද කියලා හරිටම කියන්න බැරි නිවස් එකක් ඔස්ට්‍රලයා මයිග්‍රේෂන් සම්බන්ධයෙන්. ඉතින් මේක ගොඩක් වැදගත්වෙයි ඔස්ට්‍රලයාාව ඔස්ට්‍රලයා ස්තික පදිංචි බලාපොත්තුවෙන් ඉන්නයට දැන්ට ඔස්ට්‍රලයා ඇතුට ඇවිල්ල ඉන්නට දැන්ට ස්ටඩි කරන්නට ටෙම්පරේ වීසවලින් ඉන්නට වගේ මාලුතෙන් ඔස්ට්‍රලයාට එන්න බලාපොත්තුවෙන් ඉන්න අයට. කතන්දර කියන්නේ ඔස්ට්‍රලයාාව තත්ත්වය ඇත්තටම භයානකයි තත්ත්වය ආර්ථික තත්ත්වත් භයනකයි සමාජ දේශපාලනීය තත්ත්වත් භයනකයි ඔක්කොම මයි උඩු යටිකුරු වෙලා තින්නේ මන්යන් තත්ත්වයක් වේගෙන යන්නේ. ඉතින් අද ආරංචය මෙන්න මෙහෙමයි ඔකුපේෂන්ස් ලිස්ට් එකේ ඔන්න ලොකු වෙනස්කම් ටිකක් කරලා තියෙනවා කරන්න බලාපොරොත්තු වෙනවා දැනට මේවා ඩ්‍රාෆ්ට් කරලා තියෙනවා ස්ථිර කරලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි දැන් ඔන්න කතා කරන්න යන්නේ මේක ෆයිනලයිස් කරලා නැහැ ඩ්‍රාෆ්ට් හැටියට ඉදිරිපත් කරලා තියෙන. එතකොට මේවා අයිති වෙන්නේ කෝ ස්කිල්ස් ඔකුපේෂන්ස් ලිස්ට් එකට. දැන් මේ අපේ වීඩියෝ එක බලන්න ඔයා පළවෙනි වතාවට නම් මේ ඔස්ට්‍රේලියා සම්බන්ධ මයිග්‍රේෂන් සම්බන්ධ වීඩියෝ එකක් බලන්න ඔයාට දැන් හුඟක් දේවල් තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම අය ඉන්නවා නම් ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා මේකෙන් අදහසක් අරගෙන ඊට පස්සේ ඒ ඔයාට නොතේරෙන තැන් අදාළ වෙන අනිත් තව වීඩියෝස් තියෙනවා YouTube එකේ අපි කරපු වීඩියෝස් උත් තියෙනවා වෙන අය කරපු ඒවා තියෙනවා ඒවා බලලා ඔයාගේ දැනුම දිනු කරගන්න අවශ්‍ය නැහැ. මොකද ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ නිකන් ඒජන්සි එකක සල්ලි බදලා වගේ එක රැයෙන් එහෙම කරන්න පුළුවන් හැකියාවක් නැහැ. හරිනේ. ඉතින් ස්කෑම්ස් කරන අය ඉන්නවා ඒවට අහු වෙන්න කැමතියි ඒවා කරගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් එතකොට මේක නිදාන කතාවට යනවා නම් ඕගොල්ලෝ දන්නවා ඇති අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය. දැන් ඔස්ට්‍රේලියාවේ අලුත් ආණ්ඩුවක් තිබුණා. අලුත් කිව්වට දැන් ටිකක් පානයි ලබන අවුරුද්දේ ආයිලෙක්ෂන් එකකුත් තියෙනවා. ඒගොල්ලෝ මේ මයිග්‍රේෂන් පොලිසි එක අලුත් මයිග්‍රේෂන් පොලිසි එකක් හඳුන්වලා දුන්නා. ඒක ඒගොල්ලෝ එළිදැක්වේ මේ මයිග්‍රේෂන් පොලිසි එක පහුගිය 2023 දෙසැම්බර් 11 වෙනිදා. ඉතින් එතකොට මේ රිෆෝම්ස් තමයි ගෙනාවේ දැන්ට තියෙන මයිග්‍රේෂන් පොලිසි එකේ අවුල් තියනවා කියලා ඒක ඒවා සංශෝධනය කරලා එක එක දේවල් අලුත් කරලා ආව මේවා කතන්දර. ඉතින් මේ කතාව ආව දවසින්දම අපි ඒ සම්බන්ධයෙන් අප්ඩේට්ස් ගෙනාව වීඩියෝස් ගෙනාව වීඩියෝස් ඔක්කොම තියෙනවා. ඔන්න ඒවා බලලා අවබෝධයක් ගන්න පුළුවන් ඒ වගේ ඇති වුණ වෙනස්කම් ගැන වර්ක් වීසාවල 482 වීසා එකේ වුණ වෙනස්කම් ඒ රිෆෝම්ස් වලින් ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන වෙනස්කම් ස්ටුඩන්ට් වීසා වලින් ස්ටුඩන්ට් වීසා වල ඇති වුණ අලුත්ම වෙනස්කම් ගැන අපි ළඟදිත් වීඩියෝ එකක් කරා. ඒ වගේ අපි හැමතිස්සෙම මේ channel එකේ අප්ඩේට්ස් ගේනවා. ඉතින් ඕකයි කතන්දර. එතකොට ඒකෙම අංගයක් තමයි මේ මේක. ඒගොල්ලෝ ඒ ඉලි දක්වපු අලුත් මයිග්‍රේෂන් පොලිසි එකේ තියෙන රිෆෝම්ස් වලම තිබුණ එකක් තමයි. ඉතින් මේ වැඩේ කරන්න බාර දුන්නේ Jobs and Skills Australia කියන රජයේ ආයතනයට. ඒගොල්ලෝ තමයි මේකේ සර්වේ එකක් කළා, මේවා කළා. අලුතෙන් මේ යෝජනා ඉදිරිපත් කරලා තියෙන මොන මොන ඔකුපේෂන්ස් වලටද ඔස්ට්‍රේලියාවේ PR එක දෙන්න ඕනේ මොනවටද දෙන්න ඕනේ නැත්තේ කියලා. හරි. මම දැන් කියවන ආණ්ඩුවට දැන් මේ ලබා දීලා තියෙන අදහසක් ඩ්‍රාෆ්ට්ස් ඒ කියන්නේ ෆයිනලයිස් කළා නෑ. මේගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන අදහසක් කරපු ඩ්‍රාෆ්ට්ස් තුනක් දැන් ලබා දීලා තියෙනවා. මේවා එළි දක්වලා තියෙනවා ඒ වෙබ්සයිට් එකේ. රාජයේ වෙබ්සයිට් එකේ මම ලින්ක්ස් ඔක්කොම දාන්නා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම ෆස්ට් කමෙන්ට් එකේ ඔයගලන්ට තියෙන බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලිස්ට් එක ඇවිල්ලා පළවෙනි එක ඇවිල්ලා මෙහෙමයි ඒගොල්ලෝ නම් කළා තියෙන්නේ ඩ්‍රාෆ්ට් core skills occupations list කියලා. ඒක confident on list කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ මේ list එකේ තියෙන ඒවා ඔන්න කිසි අවුලක් නැහැ. occupation එක ඔයාගේ වෘත්තීය occupation එක තියෙනවා නම් අවුලක් නැහැ. කෙටියෙන් කියනවා නම් කතාව. එතකොට මේ පළවෙනි draft එක දෙවෙනි draft එකක් ඒගොල්ලෝ දාලා තිනවා draft CSOL කියලා තියෙනේ core skills occupations list කියලා. confident of list කියලා තියෙනවා. ඒ කියන්නේ මේ list එකේ තියෙන්නේ අයින් කරපු occupations. දැන් finalize කළා නේ මම කියන්නේ draft එකක් විදියට තියෙන්නේ. කෙටුම්පත්ක් කියන්නේ ලංකාවේ හරියට මාධ්‍ය වල එහෙම කියනවා නේද? කෙටුම්පත් කළා තියෙන්නේ. ඒ වගේම ඔන්න තුන්වෙනි list එකක් තියෙනවා. ඔන්න තියා බලාපොරොත්තු තියාගන්න පුළුවන් list එකක්. මේක කියලා තියෙන්නේ draft CSOL, ඒ කියන්නේ core skills occupations list targeted for consultation කියලා. targeted for consultation list. ඒ කියන්නේ මේක තමයි වැට උඩ තියෙන්නේ. මෙන්න මේ තුන්වෙනි එකේ තියෙන occupations තියෙන වැට උඩ. මේවා සමහර විට skills occupations list එකට එකතු වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේකේ ගොඩාක් occupations ඔන්න තියෙනවා. ඔයාලා website එකේ ගිහලා බලා ගන්න පුළුවන්. මම නිකන් ඔයගලන්ට කියන්නම් ටිකක් ජනප්‍රිය occupations ටිකක් මේ වගේ තියෙනවා. නිකන් අපි දැන් පළවෙනි list එක ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ නේ. ඔයාලට ගිහලා බලා ගන්න පුළුවන් ඔයගේ occupation එකේ තියෙනවද කියලා. ඒකේ තියෙනවා කියන හරි කිසි අවුලක් නැහැ. දෙවෙනි list එකනේ දැන් අයින් කරලා තියෙන occupations. ඉතින් මෙතන
මන්ද ඔක්කොම කියන්න ගොඩක් තිනවාගල වෙබ්සයිට් කියල බලාගන්න ප්‍රධානයව කියනන ගොඩක් මේ මැනේජ්මන්ට් මැනේජ ලෙවල් එකේ ජොබ් සයින් කරලා තියෙනවා. කලාව සම්බන්ධ ඇක්ටර්ස්ලා ආටිස්ලා සිංගර්ස්ලා ඒවා අයින් කරලා තියෙනවා. ඒ වගේම මේ නිකන් කියනවා මිනිස්ටර් ඔෆ් රිලිජන් කියන එක අයින් කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද නැහැ. හැබැයි ලංකාවේ සමහර අය මේ මෙහෙම ඇවිල්ලා මිනිස්ටර් ඔෆ් රිලිජන් කියන්නේ පාස්ටර්ස්ලා වගේ වෙන එකක්. ඒක ඒ වගේ ස්ටඩි කරන්න ඕනේ. කැතලික් යුනිවර්සිටි ආවම තියෙනවා. ඒ වගේ ස්ටඩි කරලා ඒ හරහා පියාගත්තු අයත් ඉන්නවා ලංකාවේ අයත් ඉන්නවා. ඒක එච්චර ජනප්‍රිය නැහැ. උනාට දැන් ඒකත් අයින් කරලා තියෙනවා. මම මේ කිව්වේ මේ විදිහට අයින් කරලා තියෙන කීපයක් විතරයි, විශේෂයෙන් මේ ICT වගේ ඒවා. ඉතින් ඔගොල්ලෝ ලිස්ට් එක බලන්න. ඊළඟට තුන්වෙනි එක, ඒක නිකන් ටිකක් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. එතකොට ඒක අර වැට උඩ තියෙන වට දැන් වැටිලා තියෙනවා ගොඩක් අය. ලංකාවේ ගොඩක් ජනප්‍රියවා ගොඩක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා අතර ෆයිනෑන්ස් මැනේජර්, HR මැනේජර්, ඒ වගේ ගොඩක් මෙතනත් තියෙනවා මැනේජීරියල් රෝල්ස් ගොඩක් වැට උඩ තියලා මොනවද කියලා ඩිසිෂන් යන්නේ නැතුව. එතකොට වීඩියෝ ප්‍රොඩියුසර් කියන කතුන වැට උඩ තියලා තියෙනවා. ඉතින් ඒකිනුත් PR ගත්තා ඉන්නවා. ටැලන්ට්ස් වෙන ලංකාවේ ඒක වැට උඩ තියෙන. ඒ වගේම මොන භයානකම කතාවක් කියන්නේ accountant, general accountant, ඒ වගේ management accountant කියන එකක් දැන් තියෙන්නේ මේ තුන්වෙනි ලිස්ට් එකේ වැට උඩ තියෙන. ඒ වගේම ඔඩිටර්, ෆයිනෑන්ස් බ්‍රෝකර්, ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර්, HR ඇඩ්වයිසර් ඒවා ඔක්කොම දැන් වැට උඩ තියෙන. ඒ වගේම මේ ගොඩක් ඒවා ලංකාවේ ජනප්‍රිය ගොඩක් ඒවා තියෙනවා. මම නිකන් කියනවා නම් data analysis, data scientist, multimedia designer, web designer, software engineer ඒවත් වැට උඩ තියෙන්නේ. ඒ වගේම ඉන්ජිනියර්ස්ලාගේ ගොඩක් occupations වැට උඩ තියෙනවා. ඒ කියන්නේ ඉන්ජිනියර්ස්ලා ගත්තොත් chemical, material, electronics, mechanical, production and plant, biomedical ඒ වගේ engineering ඒවත් වැට උඩ තියලා තමයි තියෙන්නේ දැන්. අයින් කරනවා නැද්ද දන්නේ. එතනින් එහාට ගියාම chemist, pharmacist, dietitian එහෙම තියෙනවා. surgeon කියන එකක් තියෙනවා, general surgeon කියන එක. ICT business analyst එකක් තියෙනවා වැට උඩ. cyber security occupations උත් තියෙනවා මෙතන වැට උඩ තියලා. හිතාගන්න බැරි වටියක් තියෙන්නේ ලංකාවේ ජනප්‍රිය ඒවා. ඒ වගේම motor mechanic වැට උඩ, panel beater වැට උඩ, කොටිම කියනවා අන්තිමට cook, chef ඒවත් වැට උඩ, plumber, electrician, child care worker ඔය වගේ ඒවා තියෙනවා. තව ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පොඩ්ඩක් ගිහිල්ලා ලින්ක් එකේ මම ලින්ක් එක දැම්මහම. හැබැයි දැන් ඉතින් ඔයගොල්ලන් හිතුවත් දැන් මේකට මොකද කරන්න කියලා, මේකට කරන්න දෙයක් ඒගොල්ලෝ තාම දීලා තියෙනවා. මේවට අදාළ අයට ඔන්න feedbacks දෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ website එක හරහා. ඒකේ තියෙන online portal එක මම ලින්ක් එක දාන්නම්. එතන ගිහිල්ලා ඔයගොල්ලන් දෙන්න පුළුවන් feedbacks. ඉතින් ඒගොල්ලෝ කියන්නේ දැන් මේවට අදාළ අයට, මේ business owners-ලාට, මේ වගේ occupations වල ඉන්න අයට, ඔය migration agents-ලාට, මේ සම්බන්ධ interest එකක් තියෙන parties වලට feedbacks දෙන්න පුළුවන් එක එක occupation සම්බන්ධයෙන්. ඒ occupation එකත් ඔස්ට්‍රේලියාවට අවශ්‍යයි. ඒක ඇතුළත් කරන්න කියලා skill migration list එකට ඒ වගේ feedbacks දෙන්න පුළුවන්. ඒක තියෙනවා system එකක්. ඒ ඔයගොල්ලෝ ගියොත් ඒ portal එකේ ඒකේ තියෙනවා අදාළ විදිහට ඒවා කරන්න පුළුවන්. එතකොට මම මේ කිව්ව ෆීඩ්බැක්ස් දෙන්න පුළුවන් වෙනවා මැයි මාසේ, ලබන මාසේ 10 වෙනිදා 2024 මැයි මාසේ 10 වෙනිදා හවස 5 වෙනකන් ඔස්ට්‍රේලියාවේ ඊස්ටර්න් ස්ටෑන්ඩඩ් ටයිම්, ඒ කියන්නේ නිකන් සරල විදිහට කියනවා නම් මෙල්බන් වෙලාවෙන් හවස 5 වෙනකන් කියලා ගන්න පුළුවන්. අපි මේ සම්බන්ධ අප්ඩේට්ස් දිගටම අරන් යනවා. ඉතින් අපේ channel එක subscribe කරලා සෙට්ලා ඉන්න. එහෙමනම් ඉතින් ඔක තමයි අද කතන්දරේ. එහෙමනම් අද නවතින හැම පයිසෙම ඉන්න. අපි ආය දවසක හමු වෙනවා.